බංගලාදේශ කණ්ඩායමත් එක්ක ටෙස්ට් තරගාවලියෙන් පස්සේ අපිට තියෙන අභියෝගය තමයි බංගලාදේශයට ගිහින් බංගලාදේශ කණ්ඩායම එක් දින තරගාවලියේදී පරාජයට පත් කරලා එන එක. ටෙස්ට් තරගවලට වඩා බංගලාදේශ කණ්ඩායම එක් දින තරගවලදී ශක්තිමත්. අවසන්තාවට කොදෙව් කණ්ඩායම එක්ක ටෙස්ට් තරගාවලිය පරාද වුණත් බංගලාදේශ කණ්ඩායම එක් දින තරගාවලිය සාර්ථකව අවසන් කරන්න සමත් වුණා. ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස්. අපි ටෙස්ට් තරගවල හොඳට කළත් කොදෙව්වන් එක්ක එක් දින තරගාවලියත් සම්පූර්ණයෙන්ම පරාද වුණා. පහුගිය කාලේ බැලුවත් අපේ එක් දින කණ්ඩායම ස්ථාවර කණ්ඩායමක් නෙවෙයි. කොහොමුණත් මේ පාර අපි අලුත් ක්‍රීඩකයන් එක්ක බංගලාදේශයට යන්නේ පරාද වෙලා ඉන්න නෙවෙයි. අපිට බංගලාදේශ කණ්ඩායම එක්ක සෙල්ලම් කරද්දී තියෙන ලොකු අභියෝගයක් තමයි ෂකීබ්. අපේ අධ්‍යක්ෂ අඩු ක්‍රීඩකයන් වැඩි වෙද්දී ෂකීබ් වගේ අධ්‍යක්ෂ බහුල ක්‍රීඩකෙක් බංගලාදේශයේ සතු වුණොත් අපිට ලොකු පීඩනයක් වෙයි. දැන් වාර්තා වෙන විදිහට නම් ෂකීබ්ට වගේම මුස්තෆිසුර් රහමාන්ටත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලිය සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. IPL තරඟාවලිය අත්විඳීමෙන් පසුව බංගලාදේශයට පැමිණෙන ඔවුන් දෙදෙනාටම දින 14ක කාලයක් නිරෝධායනය වෙන්න සිදු වෙන නිසා එක් දින තරඟාවලිය සඳහා සූදානම් වීමට තියෙන කාලය මදි නිසා තමයි ඒ දෙන්නට තරඟාවලිය අහිමි වෙන්නේ. බංගලාදේශ කණ්ඩායමට සෙල්ලම් කරන එකට වඩා IPL සෙල්ලම් කරන එක ගැන අවධානය දීපු නිසා තමයි මේ දෙන්නට ශ්‍රී ලංකාව එක්ක තරඟාවලිය අහිමි වුණා කියලා බංගලාදේශ ක්‍රිකට් ලොක්කෝ කියන්නේ. ෂකීබ්ගේ සහ මුස්තෆිසුර්ගේ නිරෝධායන කාල සීමාව අඩු කරන්න කියලා බංගලාදේශ ක්‍රිකට් පරිපාලනය රජයෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොමුණත් අවම සූදානමක් යටතේ උනත් ෂකීබ් සහ මුස්තෆිසුර් දෙදෙනා බංගලාදේශ කණ්ඩායම සමග සම්බන්ධ වීම ඉතා වැදගත් බව තමයි බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝ නම් කියන්නේ. මේ තත්ත්වයත් එක්ක ෂකීබ් ඉබ්‍රාහීම් දෙන්නා බංගලාදේශ මූලික සංචිතයට නම් වුණත් ශ්‍රී ලංකාව එක්ක තරගාවලියට සෙල්ලම් නොකරන පැත්තට තමයි වැඩි බරක් තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම්දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.